ප්‍රශ් ගන්නවනම් මෙන්න ඒකෙම්ම හැරි ප්‍රශ්නේ විසඳන පාඩක් නෑ නේද? ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් අලුත් තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. අපි දන්නවා පව සාමාන්‍යයෙන් මම අද දවසේ හොයලා බැලුවා මේ අද මෙතෙන්ට එන්න කලින් පසුගිය අවුරුදු 4ක 5ක වගේ කාල සීමාව තුළ කොහොමද ඉන්ධන කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය වෙලාද කියලා විශේෂයෙන්ම ඩීසල් පෙට්‍රල් පිළිබඳ ප්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම තිබුණේ නැහැ. පෙට්‍රල් අවශ්‍ය ප්‍රමාණය තිබුණා. පෝලිං ගත වීම තමයි ප්‍රශ්නේ තිබුණේ. නමුත් ඩීසල් සාමාන්‍යයෙන් තත්ත්වයේ තමයි ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන මාසවල ඩීසල් සඳහා තියෙන ඉල්ලුම වැඩි. ඒ අනුව අපි බැලුවම සාමාන්‍යයෙන් ඩීසල් 2015, 16, 17, 18 මේ හැම වර්ෂයකම ගත්තොත් ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසේ සාමාන්‍යයෙන් අනිත් මාසවලට පොඩි ප්‍රමාණයක් වැඩි. සාමාන්‍යයෙන් තිබුණේ 175,000ක්, 180,000ක්, 190,000ට ගිහින් තියෙනවා 2018. හැබැයි ලීටර් මෙට්‍රික් ටොන් ප්‍රමාණය මාසිකට අවශ්‍ය මෙට්‍රික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ප්‍රමාණය. දැන් මේ අවුරුද්දේ ගත්තොත් අපි ජනවාරි මාසේ ඒ බැලුවාට පස්සේ ඒක 180,000ක වගේ ප්‍රමාණයක් තිබුණේ. හැබැයි පෙබරවාරි මාසේ ඒ ඉල්ලීම ඉහළ ගියා 198,000කට. මාර්තු මාසේ අපේ ඉලක්කය තිබුණේ 210,000ක්. ඒ අනුව මාර්තු මාසේ සඳහා අවශ්‍ය ඩීසල් 210,000ක් අවශ්‍යයි. අපි ආනයන සැලසුම් කරා 230,000ක් ආනයනය කරා. ඒකේ මේ වෙලාව වෙනකොටත් ඇත්ත වශයෙන්ම 135,000ක් මාස භාගයක් ගත වෙලා තියෙන්නේ. 135,000ක් අපි ආනයනය කළා අවසාන. දැන් එතකොට රටේ මොන වගේ තත්ත්වයක් තිබ්බත් මිනිස්සු මිලට ගන්නවනේ. එතකොට සාමාන්‍යයෙන් අර වෙළඳපොළ ආර්ථිකයේදී කියන්නේ එහෙනම් භාණ්ඩය සුලභ කරන්න ඕන වෙළඳපොළ තුළ. එහෙනම් මාකට් ෆ්ලඩ් කරන්න නම් හදිසියක්වත් එතකොට වැඩිපුර ගිහිල්ලා අපවර මිනිස්සු සුපුරුදු තත්ත්වයට පත් වෙනවා. ආ දැන් හරි දැන් මම ප්‍රශ්නයක් නැතුව හිඟියකින් දොර එන්නවා කියලා. ඉතින් ඕක කරන්න බැයිද? නෑ, ඔබ ඉතා නිවැරදි. ඒක නිසා තමයි අපි පසුගිය සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා මේ දින කීපෙම අපි සාමාන්‍ය නිකුත් කරන ප්‍රමාණයන් වලට වැඩි. අත වශයෙන්ම අපි ඉරිදා ඊයේ දවසේ 9000ක් මෙට්‍රික් ටොන් නිකුත් කරලා තියෙනවා. සෙනසුරාදා 9400ක් නිකුත් කරලා තිබුණා. ඩීසල් ගැන මම කියන්නේ. සිකුරාදාත් ඒ වගේ විශාල ප්‍රමාණයක් අපි නිකුත් කළා. මේක තමයි දැන්ට අපි සිදු කරන්නේ. මං හිතන්නේ ඉදිරි දින කීපය මේ දවස් දින දෙකක් පමණ යනකොට අපි ඔබ කියන තත්ත්වය රට තුළ ඇති වෙයි. මම හිතනවා ඒක ඉතාමත් ඉක්මනින් මේ ඉන්ධන පෝලිං වල ඉන තත්ත්වය අවසන් වෙයි කියලා බලාපොරොත්තු අපි තියෙනවා. හැබැයි ඇත්ත වශයෙන්ම ජනතාවගේ පැත්තෙනොත් යම් සංයමයක් යම් ආකාරයක ඉන්ධන භාවිතාවේ ඉඳලම ඇති කර ගන්නවා නම් මේක වඩා පහසු වෙනවා. Are you a hotelier? Join us. hotelshippo.com, your local booking partner.